SLT Mobitel. පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. ග්‍රාම ග්‍රාමන්තර වාස පවන නිත්‍යම් මා ශ්‍රී ගණ ශාසන සංරක්ෂණ ලංකා දීපං මයුරවාහන කෘඩ කන්ද දේව රාජන් ශ්‍රී විරාජමානක් පුෂ්ප ආසනක ප්‍රවිස්සං කාලය ඇතුළත වීඩියෝ ප්‍රාකාරය එස වුණේ නැහැ. 79%ක් තමයි අවම ඉලක්කගත ප්‍රතිශතය බවට පත්වුණේ. ඒ විනාඩි 3 මුළුල්ලේම කනිෂ්ක අබේසිංහත්
දැඩි පීඩනයක පසු වෙනවා අපි දුටුවා. අමල්, ඇයි අද ඉසුරුගේ ගායනයට ඔබේ මනාපය නොලැබෙන්නේ? ඇත්තටම දුකයි, ඉතින් කරන්න දෙයක් නැහැ ඉසුරු. ඔව්, මං හිතන්නේ මේ දැන් එහෙම වෙනව නම් වෙන්න හුඟක් වෙලාවට ඒ තමන් තෝරගත්තු ගීතයේ මොකක් හරි එකෙන් තෝරාගත්තු වැරද්දක් සම්බන්ධව තමයි මේ මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔහුට ඊට ඉස්සෙල්ලා රවුන්ඩ් එකේ ගායනා කරපු ගීතය ඔහු ගායනා කෙරුවා. ඉතින් දැන් මේක හිතා ගන්න බෑ ඉතින් මොකද වෙන්නේ කියලා. නමුත් ඉතින් තනුව හරියට ගායනා වුණේ නැහැ කියලාද ඔබ කියන්නේ? එහෙම නැත්නම් තනුව ගායනා වුණේ නැහැ සාරංග. තනුව ගායනා වුණේ නැහැ. ඒකින්ද තමයි වෙන්නේ. ඉතින් ඒක මේ පිචින් වල තියෙන ප්‍රශ්න. ඉතින් ඒකත් එක්ක මේ ලකුණු හදත් දෙන්න බෑ. ඉතින් දුකයි ඉසුරු. ශිහන්, මේ මේ වෙනස් චරිතයක්, වෙනස් හැඩයක් මේ වේදිකාවට. ගීවතාවේ කියවුණා අපිට මොහුව අපේ වේදිකාවට වස්තුවක් සහ ඔහුගේ ඔහු පාරම්පරික නර්තනය ආභාෂයේ පවුල් පරිසරය එහෙම තියෙන කෙනෙක්. නර්තනය ඉතා හොඳින් ප්‍රගුණ කරා කියලා අපි දන්න කෙනෙක්. ඔහුගෙන් අපි දැනගත්ත දේ. එතකොට ඔහුගේ නර්තනය පිළිබඳ තියෙන හැඩතල හරිද වැරදිද කියලා කියන්න මට තේරුමක් දැනුමක් නැහැ. එහුගෙන් අහගත්තේ. නමුත් ගීතයක් ඇතුලේ ගීතයක තියෙනවා අවම වශයෙන් ඒ ගීතයේ 50%ක්වත් මුල් රසය ප්‍රේක්ෂකයාට අපි දෙන්න ඕන. එතනදි තමයි ගායනා තරඟයකදී අපිට තව තනකරුවෙක් සමග ගීතයක් ගායනා කරලා දිනන්න පුළුවන් කියන සාමාන්‍ය තැනට එන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔහුගේ වැඩි ආකර්ෂණය සහ ඔහුගේ වැඩි දැනුම තියෙනට පුළුවන් නර්තනය සම්බන්ධයෙන්. නමුත් මේ වේදිකාව ගායනය සම්බන්ධයෙන් තියෙන වේදිකාවක් නිසා වෙන තමයි අද දවසේ ඔබේ ගායනය මදි වෙන්නේ පුතේ. එතකොට ඔයාගේ බලාපොරොත්තුවට සුභපතනවා. ඒක ගෙනියන ලෝකෙට අපි කැමැති. අපේ පාරම්පරිකදී ලොවක් ජයගන්නවා නම් ඔබේ අද දවසේ මේ මට්ටම ඔබේ ගායකයා වෙන හීනේට මදි වුණා. ගුඩ් ලක්. මිසුරු, බොහොම ස්තුතියි සෙල්ලම් මේ වගේ වේදිකාවක් හැදුවට. මේ හීනේ අතන වාඩි වෙලා ඉන්න සහෝදරයාගේ, ලොකු සහෝදරයාගේ හීනේ. යං අයිය කියලා වැටිච්ච වෙලාවක කිව්වා, ආවා. මං වැඩි කතා කරන්නේ නැහැ. බොහොම ස්තුතියි මේ විනිශ්චය මණ්ඩලෙ මට දීපු දේවල් ජීවිතේ ගොඩක් වටිනවා. ඒ වගේම මගේ සියලුම මගෙත් එක නටන හැම නර්තන ශිල්පියෙක්ම තිස්ස මහරාමේ ඉඳලා දුර ඉඳලා ඇවිල්ලා ඉන්නවා. එයාටත් බොහොම ස්තුතියි. ඒ වගේම තමයි රුහුණු රටේ මිනිස්සු ගොඩක් අද මං වෙනුවෙන් පෙළගැහිලා හිටියා. ඒ හැමෝටම ස්තුතියි. දෙයක් කියන්නම්. හීනවලට යන්න අමාරු කාලයක්. හීන තරුණ අපේ බිඳ වැටෙන කාලයක්. එකිනෙකා හීනවලට ගහගන්න කාලයක්. හැබැයි ඒ හීන යට ගිහිල්ලා මනුස්සකම නැති වෙලා යන කාලයක්. පුළුවන් නම් මේ හීන දිනන්න, මේ වගේම මම වගේම තවත් හීන දිනන පරපුරක හීන දිනන්නට අපි එකිනෙකා උදව් කරගමු. අපි එකිනෙකාට උදව් කරලා අපේ නැවතත් නැති වෙච්ච හිනාව අපේ මූණුවලට ගේමු. මගේ රටට ගේමු. බොහොම ආදරෙන් ඉල්ලනවා හීන පස්සේ හොයාගෙන යන්න, හීනයක් පාඩ කරන්න ආස කරන්න. එතකොට ඒ හීනෙත් එක ජීවිතේ විඳින්න පුළුවන්, ආස කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. මං අදහන, මං විශ්වාස කරන අපි නටන ඉරුගල් බණ්ඩාර දෙවි හාමුදුරන්ගේ පිහිටයි, කතරගම් දෙවි හාමුදුරන්ගේ රැකවරණයි. අපි ආයි හැමෝම හීන නැති වෙච්ච හැමෝම එක අපිට එක ඒ හීනත් සමානව බෙදාගෙන එකමුතුකමින් නැවතත් හිනාව ගේන හීනවලට යන් කියලා බොහොම ආදරයෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි රවි සර්, හන්සි මිස්. ඒ වගේම තමයි අමතක කරන්න බෑ අංජන අයියා, බොහොම ස්තුතියි. නාලක සර් බොහොම ස්තුතියි. ඒ සියලු දෙනාට පටංගල සර් බොහොම ස්තුතියි. මෙතන ඉන්න මේ අපේ හීනයක් ලස්සන කරන්න මෙතන ඉන්න ගොඩාක් අය මහන්සි වෙනවා. ඒ අයගේ මහන්සියෙන් තමයි මේ විනාඩි 3ක ලස්සන ප්‍රෝග්‍රෑම් එක පිට අය දකින්නේ. ඒ මහන්සියට ගොඩාක් ස්තුතියි. මේ වගේ වේදිකාවල් වැඩිපුර මගේ රටේ තැනේවා. ඒ වේදිකාවලින් දක්ෂයෝ වැඩිපුර තව රටට දායාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනා. හොඳයි ඉසුරු, අපි ඔබට හිරුස්තා මාවතෙන් සමුදෙනවා.